අයිබවන් සමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත එක් දිනයක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද ආසාදිතින් වැඩි පිරිසක් විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා යලිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය අගෝස්තු මාස පළමුවනදා සිට විදේශීය සංචාරකීන්ට මෙරට ගුවන්තොටුපළ විවෘත වන ලකුණු හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා විවෘත කිරීමටත් අවසර පාසල් විවෘත කිරීම පිළිබඳ නිශ්චිත තීරණය තවත් සති දෙකකින් පමණ ප්‍රකාශ කළ හැකි බව ඇමති ඩලස් කියයි මහා මැතිවරණ පෙත් සම්සලකා බැලීම යලිත් හෙට දින දක්වා කල්යයි හිටපු ඇමති රාජිත බේරා ගැනීමට ඇරඹෙන සටන COVID-19 තවම පාලනය වී නැහැ. වෛරසයේ දෙවන රැල්ල වඩා භයානක විය හැකි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යලිත් අනතුරු ඇඟවීමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා අද පස්වරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 55 වන වියේ පසු වුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා අද පස්වරුවේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කළ අමාත්‍යවරයා එෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 1964 වසරේ මැයි මස 23 වනදා උපත ලද ආරුමුගන් තොණ්ඩමන් මහතා මිය යන විට 55 වන වියේ පසු වුණා. නූරෙලිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව සඳහා තේරීපතු ආරුමුගන් තොණ්ඩමන් මහතා දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමෙන් කම්කරු ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා කැපවීමෙන් ක්‍රියා කළ නායකයෙකු ලෙස හැඳින්විය හැකි. දිනක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒ ආසාදිතින් 96ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ හමු වූ රෝගීන් අතරින් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් පිරිස නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. අද පස්වරුව වන විට නව කොරෝනා ආසාදිතින් 96 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන්ගෙන් 88 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉතිරි ආසාදිතින් 8 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි නාවික හමුදා සමාජිකයන්. ඒ අනුව දිනක් තුල වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අද වාර්තා වුණා. මේ අතර දසවෙනි කොරෝනා මරණය ලෙස වාර්තා වූ ගොරකදෙනිය ප්‍රදේශයේ කාන්තාවගේ අවමංගල්‍ය උත්සවයට එම ප්‍රදේශයේ පදිංචි අයගේ ඥාතීන් 9 දෙනෙකු සහ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතියකින් තොරව සහභාගී වී තිබෙනවා. ඒ අනුව එම අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ පිරිස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුදැනුම මත අද සවස ඔවුන් සියලු දෙනා දින 14ක් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබුණා. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවන ඇමරිකාවෙන් ඊයේ නව ආසාදිතයන් 19790 දෙනෙකු හඳුනා ගනුණා. ඒ රට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න මට්ටමේ පවතිනවා. ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 505ක්. ඇමරිකාව තුළ ඉතා ශීඝ්‍ර ලෙස කොරෝනා රෝගීන් වාර්තා වූද එරට ජනතාව මූලික සෞඛ්‍ය උපදෙස් පවා අනුගමනය නොකොට බාහිර සමාජයේ සැරිසරණු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप गोल्फ क्रीडावे यदि सिटुनु एरट माध्यवेदिन्गे कैमरा तुल मेलेस सटहन वी तिबुना මෙතර කොරෝනා වෛරසය තවදුරටත් පැතිර යමේ අවධානම තිබියදී එහි දෙවන රැල්ලකට අතවැණීමක් පෙන්눔 කරමින් කැනඩාවේ ටොරොන්ටෝ උද්‍යානය තුල ජනතාව විශාල ලෙස ගැවසී සිටිනු එරට මාධ්‍ය වාර්තා කළා. ද
දෙමසකට අධික කාලයක් වසා දමා තිබූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීති අදාළියම හතරට ඉවත් කෙරුණා. එමෙන්ම සමස්ත දිවයින තුලම ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අදාළියම හතරට ඉවත් වීමෙන් පසුව ජනතාව සුපුරුදු පරිදි සිය ජීවන රටාවට අවතීර්ණ වන අයුරු දක්නට ලැබුණා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන ඉවත් කරනු ලැබුවා. ඒ අනුව සියලු දිස්ත්‍රික්කයන් සඳහා මෙලෙස ලිහිල් කරන ලද ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. දින 66කට ආසන්න කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් වලට පනවා තිබූ ඇඳිරි නීතියද අද අලුයම ඉවත් කිරීම විශේෂත්වයක්. එම දිස්ත්‍රික්කයන් වල ඇඳිරි නීතිය ලිහිල් කළද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට අනෙක් දිස්ත්‍රික්කයන්හි ජනතාවට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. එමෙන්ම එම දිස්ත්‍රික්කයන් අතර ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන් තහනම්. මාස දෙකක පමණ කාලයකින් පසුව කොළඹ නගරයේට අද පෙරවරුේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග කොළඹ නගරයේ දැඩි කාර්යබහුල තත්ත්වයක් දක්නට ලැබුණා. පොදු ප්‍රවාහන සේවා කොළඹ නගරයේ ක්‍රියාත්මක කර තිබූ අතර බස් රථ හා දුම්රිය සේවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ක්‍රියාත්මක කර තිබෙනවා. දක්ෂින අධිවේගයේ බස් රථ නවතා තබන මාකම්පුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද පෙරවරුේ දිස්ුනේ මේ ආකාරයෙන්. ගාල්ල නගරය දුදැස්සන ඇඳිරි නීති ඉවත් කිරීමෙන් අනතුරුව මෙලෙස දක්නට ලැබුණා. ගාල්ල නගරයේ සිට කොළඹ බලා ධාවනය වෙන දක්ෂින අධිවේගී බස් රථ සහ දුම්රිය ධාවන කටයුතුද සිදුවන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මාතර නගරයේ දක්ෂින අධිවේගී මාර්ගයේ බස් රථ සේවාවද අද දිනේ ක්‍රියාත්මක වුණා. මේ මාතර නගරයේ දක්ෂින අධිවේගී බස් නැවතුම්පොළ දිස් වූ ආකාරයයි. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පොදු ප්‍රවාහන කටයුතු සිදු වූ ආකාරයයි. මෙතර රැකියා කටයුතු සඳහා කොළඹ නගරයට පැමිණි ජනතාව අද පස්වරුවේ සේවා කටයුතු නිමා කර සිය නිවෙස් බලා යාම සඳහා කොටුව දුම්රිය පොළ සහ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හිරවැඳිය සිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා. ඉතින් අපි කලබල වෙලා වැඩක් නැහැ ඇත්තෙන්ම කියනවනම් රටට හොඳ දෙයක් වෙනනම් අපිත් ඒකට කැමතියි. ඉතින් රස්තියාදෝ තමයිද? සිස්ටම් එක හොඳයි. විධිමත් කරන්න ඕනේ ප්‍රායෝගික නැහැ. හොඳයි ඉතින් රට අනාගත වෙනුවෙන් මේ කරන්නේ. දැන් ටික ටික ආපහු රට යථාර්ථයටපත් වෙමින් යනවා. ඒ ටිකටත් අපි සහයෝගය දෙනවා. වෙලාවේ හැටියට අපත් හැම දුෂ්කරතාවයකම මුණ දෙන්න වෙනවා ඉතින් රට සාමාන්‍ය තත්ත්වයට එනකන් ඉතින්. ක්‍රමේනම් සාර්ථකයි. අගෝස්තු මාස පළමුවනදා සිට විදේශ සංචාරකයන් හට ගුවන්තොටුපළ විවෘත කර තිබීමට කොවිඩ් මර්ධන කාර්යසාධක කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද යෝජනා කර සිටියා. ඒ අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමි.
බිඳවැටියේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතියුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට රට යථාතත්වයට පත්වමින් පැවතීම නිසා අගෝස්තු මස පළමුවැනිදා සිට විදේශ සංචාරකින්ට ගුවන්තොටුපළ විවෘත කර තිබීමට කොවිඩ් මර්ධන කාර්යසාධක කමිටුව ජනාධිපතිවරයාට මෙහිදී යෝජනා කළා. අප්‍රේල් මස 30වනදා සිට අද දක්වා කොවිඩ් ආසාදිතයෙකු බාහිර जनाधि පරිහරණය සඳහා විවෘත කිරීමට තීරණය කෙරුණා. එහි ප්‍රගති අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහාද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපන ශාලා විවෘත කිරීමට පියවර ගැනෙනවා. සංචාරකින් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකකින් සමන්විත සංචාරක පොලිසි පිටුවීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා අද පස්වරුවේ තලංගම රෝහලේදී ජීවිතක්ෂයට පත්වුණා. මේ වන විට තලංගම රෝහලේ දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා. අප දැන් සූදානම් එම දර්ශන වෙත යොමුවන්නට. विनायक आर्मोन तुंडम आदि सिंह दौटेट स्पीडम स्पीडिंग पौले साकर मे कोम इधरी पौले तुंडम पौल साकर සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශය ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් දැනුවත් කරමින් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිහරච්චි මහත්මිය පවසනවා. එය අද කොළඹදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් රටතුල කොවිඩ් 19 වෛරසය පැතිරියම් පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුව తీරණ ගැනීම සඳහා සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිරච්ච මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙහිදී රට විවෘත කිරීමත් සමගම කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුළත් වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිරච්චි මහත්මිය විසින් අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමට නියමිත බව සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුළත් වාර්තාව කොවිඩ් 19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව විසින් සකස් කරනු ලැබුවා. එය අනුව ඉදිරියේදී මෙම වාර්තාවේ කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය හා මාධ්‍ය මගින් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. අද මුළු මහත් රටේම ඇඳිරි නීතිය අයින් කරපු දවස. සමහර විට ඔබ කුලී රත යදුරු මහත්මේ එහෙම නැත්නම් ත්‍රිවිල් රතයක් එළවන කෙනෙක් නොයෙකුත් ආකාරයට රාජ්‍යාංශය සහ පෞද්ගලික අංශවල ආයතනවල කටයුතු කරන අය වෙන්න පුළුවන්. ඔබට ප්‍රශ්නයක් තියෙනවා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අපි කුමන ආකාරයකටද අපේ ඒ කටයුතු කළ යුත්තේ කුමන ආකාරයකටද අපේ ආයතන පවත්වාගෙන යුත්තේ කියන. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම අංශයකටම පිළිපැදිය යුතු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් හැම අංශයකටම wen වශයෙන් හදලා තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ අපි ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් හදපු උපදෙස් සහිත ප්‍රකාශනය තමයි මේ මාතේ තියෙන්නේ. ඔබට ඔබේ කාර්ය කරගෙන යාමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ සඳහා පොලිසියෙන් ඇවිල්ලා එහෙම නැත්නම් PHI මහත්තයා ඇවිල්ලා කරදර කරයි කියන බය තබාගත යුතු නැහැ.
හැබැයි ඔබ ඒ සෞඛ්‍යංශ කියන ආකාරයට ඔබ පවත්වාගෙන යා යුතුයි. රට යම්කිසි මට්ටමකට ඇරපු මේ වෙලාවේ අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා. වග කිය යුතු පුරවැසියන් විදිහට අපත් ඔබත් එකතු වෙලා මේ රට මේ තත්ත්වෙන් ආරක්ෂා කරගෙන අපේ රටේ ජයග්‍රහණය අපි ළඟා කරගනිමු කියලා. महा मेतिवरने जुनी मस विसिवनदा पवत्वीमते रही वीदरी पक्करैती मूली कायती वासिकां पेच्छां अदु हायवन दिनटात सलका बेलुना नीतिपति वर्याविन्वेन पेनीसिटी अतिरेक सोलिसिटर जनराल इंदिका देवमुनिद सिल्वा महात्मिया अदु दिनेत सिय देशन इदरी पक्कला අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය අධිකරණයේ හමුවේ අද ප්‍රථමයෙන් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මාර්තු මාස 2 වනදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරා හැරීම නීති විරෝධීයි පෙත්සම් කරුන් විසින් දැන් අධිකරණයේ හමුවට පැමිණ කරුණු දක්වා සිටියද එම අවස්ථාවේ කිසිකු මෙම විසිරා හැරීම සම්බන්ධයෙන් පැමිණිලි නොකළ බවයි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරා හැරීම දේශපාලන අරමුණකින් සිදු කර ඇති බව චෝදනා කර සිටියද එය පදනම් විරහිත චෝදනාවක් යයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරා හනු ලැබුවේ මහජන විසින් අනුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමා වෙත පවරා දී ඇති බලතල උපයෝගී කරගනිමින් යයි සඳහන් කර සිටියා. මහමැතිවරණ දිනයේ වෙනස් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත වීම නිසා විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බව අධිකරණයේ හමුවේ ගොනු කළ පෙත්සම් වලින් සඳහන් කර තිබුණු බවත් අතිරික සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා. එය පදනම් විරහිත තර්කයක් යයි පෙන්වා දුන් හෙතෙම පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ආපසු කැඳවීමට අනුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලයක් නොමැති බවද පෙන්වා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි හදිසි අවස්ථාවක උවද විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරයා විසින්ම බවත් එසේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ජනාධිපතිවරයා වෙත බලපෑම් සිදු කිරීමට හේතුපු මන්ත්‍රීවරුන්ට කිසිදු බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දෙනවා. වර්තමානයේ කොරෝනා වසංගතය පාලනය වී ඇති හේයින් මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජයසිංහ මහතා ලිපියකින් දැනුම් දී ඇති බවත් මාර්තු මාසයේ 11 වනදා සිට මේ මාස පළමුවනදා දක්වා කාල සීමාව තුළ කොවිඩ් වසංගතය සමාජ පැතිරීමක් දක්නට නොලැබුණු බව තහවුරු කෙරෙන රාජ්‍ය බුද්ධි සේවාව විසින් ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක්ද අධිකරණයේ හමුවේ ගොනු කර ඇතැයි අතිරික සොලිසිටර් ජෙනරාල් වරිය පවසනවා. මෙම තත්ත්වයේ හමුවේ මැතිවරණ කොමිසමට සිය රාජකාරී ක්‍රියාදාමයේ නොපමාව කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් අතිරික සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය වසංගතය පාලනය කිරීමෙන් පසුව දකුණු කොරියාවේ පවා මැතිවරණය පවත්වා තිබෙන බව අධිකරණයේ හමුවේ සිහිපත් කළා. මේදී අගමිනිසුර ජයන්ත ජයසූරිය මහතා රාජ්‍ය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරියගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මැතිවරණ කොමිසමටද ලබා දීමට කටයුතු කරන ලෙසයි. මැතිවරණ දිනය තීන්දුව කිරීම සඳහා අදාළ වාර්තාව එම කොමිසමට බෙහෙවින් වැදගත් වනු ඇති බවද අගමිනිසුරවරයා සඳහන් කළා. එබැවින්ම පාර්ලිමේන්තුව විසිරුව හැරීමෙන් පසු නව පාර්ලිමේන්තුව රැස්වන දින සිට මාස 3ක කාලයක් ඉක්ම යනතුරු ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වැය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය හිමිව තිබෙන බවද ඇය පෙන්වා දුන්නා. ඉන් අනතුරු මෙම නඩු විභාගයේ වැඩිදුර විමසීම හෙට දින දක්වා කල් තැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී රටකට මැතිවරණයක් අවශ්‍ය වද ජනතාවගේ ජීවිතන් සියල්ලන්ට ප්‍රමුඛව වටිනාකමකින් යුත් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැතිවරණයක් පැවැත්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ ක්‍රමය අත්‍යවශ්‍යම ක්‍රියාවලියක්. මැතිවරණයක් පැවැත්විය යුත්තේ මහජනතාව ජීවත් කරවන්නට මිස පොදු ජනතාව මරණ මංචකයේ කරා ගෙන යන්නට නොවේ. මෙවන් තත්ත්වයක් තුළ වඩාත්ම බුද්ධිමත් වඩාත්ම ප්‍රායෝගික ඉටුවිය යුතු කාර්යය මොකක්ද? ඒ තමයි වහාම පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුව හරහා නව තත්ත්වයේ යටතේ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරලා වටපිටාව සකස් කරලා එයට අවශ්‍ය නීති රීති රෙගුලාසි ටික පාර්ලිමේන්තුවේ අනුමැතියක් ඇතිව මැතිවරණ නීතිය සුදුසු විදියට සංශෝධනය කරලා මැතිවරණ ක්‍රියාත්මක කිරීමයි සිදුවිය යුතු කාරණා. පාර්ලිමේන්තුව කැඳවීම ගැන කිසිම පොග්ගලෙක් චකිතයක් ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. අපි පාර්ලිමේන්තු හස්තයේ ප්‍රයෝගී කරගෙන ජනාධිපතිතුමාට හෝ වෙනත් කණ්ඩායම් වලට විරුද්ධව දෝෂාභියෝග විශ්වාසභංග ගෙනෙන්නට කටයුතු කරන්නේ නැහැ. ඒ කාරණාව මම වගකිව යුතු විපක්ෂ නායකවරයෙක් හැටියට මේ අවස්ථාවේ ප්‍රසිද්ධියම කියා සිටිනවා. ඉදිරි දෙසතිය තුල පාසල් විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කරන බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රට සාමාන්‍යකරණය කිරීමේ ඉතාම සංවේදීම කාරණේ තමයි දරුවන් පාසලට නැවත ගැනීම. ඒ නිසා මේ සතිය හොඳ අධ්‍යයන සතියක්.
කොහොමද රට හැසිරෙන්නේ කොහොමද පොදු ප්‍රවාහන සේවාවන් හැසිරෙන්නේ මොනවද රටේ අදලුතින් ඇති වෙන්න පුළුවන් තත්ත්වයන් පිළිබඳව හොඳ අවබෝධයක් මේ සතුතුල අපිට ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අනෙක් පැත්තෙන් පාසල් වලට සනීප ආරක්ෂක තත්ත්වයන් දරුවන්ගේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට යම් කාලයක් ගත වෙනවා. මේ සියල්ලම එකතු කළා අපි තව සතියකින් හෝ දෙකකින් පමණ අපිට පුළුවන් වෙයි නිශ්චිත දිනයක් ඔබට අනාවරණය කරන්න. මේ සටන අපි නිමා කරන්නේ පාසල් ඇරලා දරුව පාසලට කැඳගෙන ඇවිල්ලා එනිසා පළවෙනි පියවර අවසන් පියවරත් ඉතාම පැහැදිලි පියවර කීපයකට තමයි නිසකවම පාසල නැවත පටන් ගන්න. එයින් පළවෙනි පියවර තමයි උසස් පෙළ දූල පුතාලා පාසලට ගේන එක. සමාජ මාධ්‍ය ඇතුලේ දරුවන්ට ඉතාම අහිතකර ප්‍රවෘත්ති බල කරනවා. ඉතාම අසංවේදී ප්‍රවෘත්ති බල කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් දවස් 3කට පෙර බල කරලා තිබ්බා උසස් පෙළ විභාගයේ කාලසටහන. දැන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න දරුවෙක්ට මොනතරම් ආතතියක්ද මේක? දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. දැන් ඒක සමාජ මාධ්‍ය ප්‍රවෘත්තියක් ගියා ජූනි මාසේ පළවෙනිද පාසල් පටන් ගන්නවා. එතකොට දෙමව්පියෝ කලබලයටපත් වෙනවා. දරුවන්ගේ ආතතිය වැඩි වෙනවා. මේ දරුවන්ගේ කාරණාව ඔබේ භාවිතාව වෙනුවෙන්, ඔබේ අවශ්‍යතාව වෙනුවෙන්, ඔබේ අලවිය වෙනුවෙන්, ඔබේ ඉලක්ක වෙනුවෙන් පාවිච්චි කරන්න එපා කියලා කියන ඉල්ලීම මේ සමාජ මාධ්‍ය ඇතුලේ සමහර ලදරු ලෙස හැසිරෙන ඇතමුන්ගෙන් ඉල්ලන මේක අවස්ථාවක් කරගන්නවා. මෙරටින් වඳ වී ගිය සත්වේකු බවට නම් කිරුණු කළු කොටියෙකු රහසිගත කැමරා තුලින් මෙරටදී මීට මාස කිහිපයකට පෙර දැක ගැනීමට හැකියාව ලැබුණා. ඉන්පසු බ්ලැක් පැන්තර් නම් වූ මෙම සත්වයින් මෙරට දැක ගැනීමට නොහැකි වූ අතර අද යළිත් කළු කොටියෙකු ජීවමානව දැක ගැනීමේ අවස්ථාව උදා වුණා. කළු කොටියා අපේ රටේ බොහොම ආందోళනයකට ලක්ුණු ඒ වගේම මුළු මහත් රටේම කතාබහට ලක්ුණු සත්වේ මීට වසරකට පමණ පෙර කළුකොටියා පිළිබඳව යලිත් තරක් අපේ රටේ ජනතාව කතාබහ කරන්න සහ වනජීවි නිලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කටයුතු කළේ වනජීවි නිලධාරීන් විසින් ඝන වනයේ සවි කර තිබූ රහස්‍ය කැමරාවක මේ කළුකොටියෙකුගේ දර්ශනයක් සටහන් වීමත් සමගයි. වසර ගණනාවක් අපේ රටේ නොසිටි වඳ වී ගිය බවටත් සැක කළ මේ කළුකොටියා මාස කිහිපයකට පෙර මතු වූ අතර යලිත් කළුකොටියා අතුරුදන් වුණේ යලි කළුකොටියෙකුගේ සේයාවක්වත් සොයා ගන්නට නොහැකි වුණු නිසා. මේ අතරතුර අද දිනේදී අසන්නට ලැබුණු පුවත සහ අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ලබා දුන් දර්ශන සමග මුළු මහත් රටටම යලිත් වරක් කළුකොටියෙකු ජීවමානව දැක ගැනීමේ අවස්ථාව උදා වුණා. ඒ ශ්‍රීපාද රක්ෂිතය සැරිසරමින් සිටියේදී පැන්තර අපාදුස් වර්ගයට අයත් කළුකොටියෙකු මද්දකට හසු වීමත් සමගයි. නල්ලතන්නේ පොලිස් වසමට අයත් ලක්ෂපාන වතු යායේ වාලමලේ කොටසේ වතු කෝවිලාසල එළවලු වගා භූමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා කම්බියකින් අටවන ලද මද්ද කටවා තිබුණා. මේ මද්දටයි කළු කොටියා හසු වී තිබුණේ. අවුරුදු 8ක් පමණ වයස ඇති දිගින් අඩි 8ක් සහ උසින් අඩි 4ක් පමණ වන මෙම දැවැන්ත කළු කොටියා පිරිමි සතෙකු බවත් වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. ජාන විකෘතියක් මත බිහිවන පැන්තරා පාදුස් වර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රී ලංකාවේ රක්ෂිතවල ජීවත් වන බවත් ශ්‍රීපාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඊටාම සුළු ප්‍රමාණයක් සිටින බවත් මෙම සත්වයින් වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති ඊටාම දුර්ලභ වර්ගයේ සත්වයින් බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණු සම්පත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.